ඔබෙක්වන්නේ ස්වාදන රෝානී රාත්‍ර නවඇතිහ ප්‍රධාන සිංහල පුවත්විකාශය සමඟින්. ප්‍රථමෙන් අවධානය ප්‍රවෘතිී සිරස් තලවෙත. උදෙකලා කළ මන්නාරමී ගම්මාන දෙක නැවත විවෘත කෙරේ. සමස්ත මාධ්‍යම කොරෝහනා වාාර්තාකිරීම බොදු එකඟතාවකට විරෝධහයන දීතිය අකුරටම රක්මින්. සස් පෙළ විභාගය ආරම්භ කළ බව විභාග කුමසාරිස්කයයි හම්බන්කොට ඩුණු ලේවායනුත් යහපාලකයන් ගසා කෑ හැටි හෙලිවේ ්‍රතාන්‍යත් ස්පාඥ්ඥත් කොරෝණාවෙන් යල්ි ලොග් ඩවන්බෙන ලකුණු දෙශය පුවත් නුවන්ගො, බ්‍රන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාාව ආශ්‍රත, කොවි්පොකරෙන් වාර්තාාව ඇති, සමස්ත ආසාධතියන්ගේ සං්‍යාව, එක් දහස්තුන්සය අනු හතක් දක්වා කියළ ගොස්තිබෙනවා. ුවකො ්‍රඩක් සැගලුම් කර්මාන්තශලා ආශ්‍රීත කෝොවි් පොකරින් වාර්තාාව ඇ සමස් ආසාධත්‍යයන්ගේ සංඛාව එක් දහස්තුන්සේ අනු හතා තවත්පු කලයන් අනු දෙනකුට කරුණ ආසාධනී ඇති බවට අදදිනී තහව රුබනා. බෙනුවන්කොඩ ඇඟලුම් කර්මාන්තශාලාාව කාර්මණ්ඩලේ සහ ඩෙඩෝ දහන මධ්‍යස්ථාන වල සිටි ඔුන්ගේ ආශ්‍රීතතියන් හතලිස් දෙනෙකු සහ සෙසු ආශ්‍රීතියන් පනස් දෙනකුයි බෙලෙස කොරුණ ආසාධීතයන් බවට හදුනා කැනුණේ යනමැටින් වාර්තා වන සමස්ත කරුණා රෝගන් සංඛාව හරදහස් අටසය හතලිස් දෙක. ඉන්තුන් දහස්තුන් සේ දහත් දෙනෙකු පූර්ණ සුවවෙ ලබා රෝහල්බලින් පිටපු කොස්තිබෙනවා ොVවිD-19 සබන්ධ තොරතුර වාර්තා කිරීමේද සැකිල්මත්වයුතු කරුණු හා සම්න්ධය කරන සබන්ධයෙන් සාකච්චාවක් අමාතෙ කෙලි රමු කල් මහතාගේ ප්‍රධනත් පේ ජනවාාධ්‍යමාත්‍යංශීදී පවැත්වුණා. ලබාදී ඇති මාර් ගෝපදශයන් අනුව වාර්තාකිරීම පිළිබඳ මෙහිදී සාකච්ා කරුා. ජනබා ධමත්‍යංෂ ලෙකම් ජකත් පේ විජෙවීර. ෘති ්‍යක්ෂ නෙරල් ලකලු ඇව, ජනධතිපති මධ්‍ය අ්‍යක්ෂජෙනරල් මහන් සමනනායක අගනම අත්්‍ය මධදේලකම් රහන් බැලවිටයන හත්වරන් සහ මධ්‍යආයතන ප්‍රෞෘ්තිංශ ප්‍රධනින් මෙම සාකච්චාවට සහ බහ කියබනා. කොරුණ අත්පේ ලෝකෙන්ම තුරන් බනතෙක් අපටද මෙම ෝකේ සමඟ ජීවත්වීමට සිදුවන බව වසග තුරග විද්‍යායිකගේ ප්‍රධහන, විශෂඥ වෛද්‍ය සුදත් සමරවේ මහතා පවසනවා. අප රට විතරත් වෙනම මේකෝගේ පාලනය කරලා අපිට නිදහසේ ඉන්න බැහැ ඒනිසා මේ ලෝකම කොවිදධනය වසගතය තුවක් වෙනතා කල් අපිටත් මේ කොවිදධනවය සමඟ ජීතයන්න සිදයන සම්පූර්ණයම ො ඩවන් කල හෙමනත ඇදිරනීතය පනවල සම්පූර්ණම සමාජක්‍රියාකාීත්වය නවත්තල අපිට මේ කොවිදධන වරෝගට දිගින් දිකට මුහුණ දීමට හැකවක්ම ප්‍රසාමාන්නේ ජනජීවිතය උපරිම මටකමින් අපිට හැකිඋපරි මට්ට මේ කරගෙන යන ගමන් කොවිදධහනවරෝගේ පාලනය කිරිම වැදගත්වෙනවා එතද ජනතල් පත්යෙන් ලබා. දායකත් ඒතාත්ම ඇදකත්වය පොදු ප්‍රවාහනසේවා සහ කුළි රත භවිතේද. අනුකමණ කලේ තු ක්‍රමවේද සම්න්ධින්, පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝච පොලස්පතිාජ ්‍රණ භහතා පැහැ ලි කලා. ලික්රන්න කැමති විශේෂෙන්ම ්‍රීරෝධ රත ඒවාගේම කුලී රත වෙනත් ආකාරය කැබ්රථ ආදිය පදවන යෙදුරන්ගෙන් බගේ වාහනේ ගමන් කළේ කවුද කියලා සනාත කර ගැනීමට යම් වැඩපිළිවෙලක් බ විසින්ම සකස් කරගන්නඒවාගේ විශේෂෙන්ම හැම කෙනෙක්කින් ඉල්ලාසිටත් ඔබ දිනපතා ඔබගේ ගමන් කිරීම පිළිබඳු.ඔබ අතේ තියෙන ස්මමාර්ට්ෆෝර්න එක එමන් ඇතම් දිනපොත හෙමත් නැත කුම ආකාරයක යම් සටහනක් තබාගන්න ඔබගේ සංචරණය පිළිබඳව අපට යම අවබෝධයක් ලබාගන්න පුළුව සෞඛ්‍යර්ශ වට යම ඔබෝධයක් ලබාගන්න පුුවන්. යම් කිසි ආකාරයක ඔබ භාවිතා කළ පොදු ප්‍රවාහනසේවා පිළිබඳවත් ඒ ගමන් කරන මගින් යම් සලකුණක් නැත සහි වටනය එම ඇත ඒ පිළිබඳ මතකයක් තාගැනීම තා වැදගත් වෙන. කටුණනායික ගන්තටොල ශ්‍රීලංක ගන් හන්ඩ ිෙව ංශෂ සේවකයකුට කරුණා වෛද සයාසාධනව ඇ බව ශ්‍රී ංක ගුවන් සවාකම සනාත කරනවා. එම සාමාජිකයා සමඟ රාජකාරි කළ පනස් දෙෙනකුගේ PCR පරික්ෂණ සිදුකරතිබෙනවා. වෞනියාව සහ්‍යාපනයේ ජාතිකධ්‍යාපන විද්‍යාපීට තව කලික වසා දමක් තිබෙනවා. එම විද්‍යාපීටයන්හි අධ්‍යාපනේ ලැබූ සිසුන් ඔවුන්ගේ නිවස් වෙත රැණියයාම යුද හමුදවමගින් සිදු කෙරුණා ොවිID-19 වදසේ පැතිරයාම තවමත් කළමනා කරනෙ කළ හැකිමට්මක පවතින බව වෛ්‍ය පර්ීෂණ අආතන නියෝ්ජධ්‍යක්ෂ, සෞඛ්‍ය අමත්‍යංෂී මාධ්‍ය ප්‍රකාශක ෛ්‍ය ජයරුවන් බන්්ඩ අරමහතා පවසනවා. තවම අපිට ඒ රෝගීන් එක පුද්ගලයක් ආසාධිතෙක් කම්බවුණොත්, ඒ ආසාධිත පුද්ගලයට, රෝගයේ ආව කාගෙන්ද සහ, ඒ ආසාධිත පුද්ගලයන්ගේ ආශ්‍රීතයෙන් හොයාගෙන ගිහිල්ලා, කොවිට කොතන්ටද ගිල් තියෙනෙ කියල තාමත් කියන්න පුළුවන්. එනිසා? තවමත් මේ අපේ ලංකාවේ කොවිට් ආසාධනය හොඳින් කලමනාකරණය කරගැනීමේ හැකියාව තියෙන මට්ට මේ තියන. පරවාාගන් අලුතරෝගෙන් සියලු දෙනම ඒ පොකුරේ යම්කි සම්බන්ධාවයක් එක තම අපට හම්බවෙලා තියෙන්නේ එයින් පිට තාම රෝගීන් වාර්තාාවීමක් වෙලා නෑ. ඔය කියන ආසාධනය වූ පුද්ගලයෙන්. රෝහල තුළදී ආසාධන වනාා නොවෙයි ඔවුන් ආසාධනය වෙච්ච උදවිය, රෝහල තුළදී හඳුනා ගැනන. එනිසා රෝහලේ පර්සනල් ප්‍රටෙක්ටිවවික්විබ්බන් නැතුව අනාරක්ෂිතව කටයුතු කරලා, රෝහල් තු, රෝහල් සේවකෙන් ආසාධනයවීමක් සිදුවෙලා නැහැ එක පත්්‍යක්ෂ කරල කියනකුලාක්. බැරින් රයි හි පිහිටි MDB බැංකු ශකාවේ සේවකයකුට කොරුණා ආසාධනී ඇති බවට එම අහිතනී නිීේදයක් නිකුත් කරමින් සඳහන් කරනා ම්පහ දිස්ශ්‍රීකේ පොලිවස සම්දාහාටක ක්‍රියාත්මක වන නිෝධහයන ඇදිරි නීතිය, හෙට සිට දැඩිම ක්‍රියාත්මක කරන බව පොලස්මාධ ප්‍රකාශක නියෝච්ච පොලස්පති අචිත්‍රෝණ මතා පවසනවා. මෙ අතර ඊයේ දිනේදී හුදකලා ගම්මාන ලෙස නම් කළ මන්නරම පටිතෝටම් සහ පෙරියකඩේ ගම්මාන අද සවසහයෙන් පසු නැවත ්‍යවෘත කළ බව COVID-19 පැතිරීම වැැක්වීමේ ජාතික ක්‍රියන්ත්විත මධ්‍යස්ථානයේ ප්‍රධාන, යොදහමුදාපති, ලුතිනෙන්ජනරාශාවෙන්ද්‍ර සිල්වාමතා පවසනවා. ම්ාහ දිස්්‍රික්ේ රෝධායන ඇඳරිනීය ක්‍රාත්මක වන, පොලිස් වසම් වලට අයත් ප්‍රදේශවල ආර ද්‍රව්‍ය අලි සැල් සහ ඔුස සැල්, ප්‍රවරු අටේසිර රාප්‍රීට දක්වා විෘත්ත කරවීමට අවසර ලබා දිත්තිබනා. එහෙත් අදරාත්‍රී අටේසිට දින තුනක කාලයක් හා එම සියල් වරෙන සැල් වසාදීමට තිරණය කරති වෙනවා. එට අනිත්ධ. සහ බ්‍රහස්්මතින්දා දින්නේ නිරෝධයන ඇර්නීතිය අදාල පොලිස්වසම් දහට තුළ ඉතා දැඩිව ක්‍රියාත්මක වෙනවා සුපරුදු පරිදි. ආහාරපාන සදාහෝ වෙනත් කරුණු සඳහා අऔෂධ ලබාගැනීම සඳහා එම විලෙනසල් විවෘත රීමට හැකිාවක් ලැබෙන්නේ නෑ. නිරෝධයන ඇධරනීතිය තවදුරුටත් ක්‍රියාත්මක වෙනවා. මේ වන විට එකසිය විසි දෙක් පමන පුදගල නිරෝධයන ඇදිරනීතිය කට කිරීමට අදාළොත්සට ගොටගෙන තිබෙනවා වාහන හතලියක් පමණ පොලිස්පාර්රටගෙන තිබෙනවා එම ඇදිර්නීතිය ක්‍රාත්මක වන ප්‍රදේශල මේ ප්‍රදේශ හරහා වාහනොල්ට ගමල් කරන්නට පුළුවන්. සිම අවස්ථාවක මේ ප්‍රදේශවලින් යම් පුද්ගලින් තම වාහනයට නංවා ගැනීම. ඒවාගේම එම පුද්ගලයින් වාහනයෙන් බැස්සවීම සිදු නොකළ යුතුයි. මේ අතර මන්න්නාරම ප්‍රදේශයේ හුද කලා කරන ගම්මාන දෙක. අද සව සහයන් පසුව යළ විවෘත කල බව යුද හමුතාපි තනජනුාල් ශවන්ද්‍රසිල්වා මතා ප්‍රකාශ කලා. පටිතෝටටම් සහ පෙරියකඩේ නම්වූ. ගම්මාන දෙකක්. හුදකලා ගම්මාන දෙකක් හැඩියට අපි නම්කරුන් ලැබවා. අද දිනේ සවස්භාගේ හය සිට මෙම හුදකලා භාවය ඉවත් කිරීමට අපි කටතු කරුන් ලැබවා. හුදකලා ගම්මාන සම්බන්ධයෙන්ඒ විධ ප්‍රචාරයන් ස්වාගත් තාසාධීතයන් සංඛ්‍යාවන් පිළිමඳව ප්‍රචාරවය නෝ අපි සෑම් විටම අපේ ජනතාවගින්. හොම ඕන කමින් ඉල්ලා සිටිනවා. මේ සියලුම විස්තර නිවැරයිදිව. ඒ ලබුණුවාහාම සියලුම මාධ්‍ය වෙත නිකුත්කිරීමට කටතු කරන ලබනවා. මෙතර රජේ රෝහල්සාෑන වලින්පතිකාරලබාගන්න ෝගන්මට, ෞෂද ලබදීමට විශේෂ ඩ පි වෙලා ක්‍රාත්ම කරන බව රජ්‍ය අමාත්‍ය මහාචර චන්න්න ජැසනට මහ අද පවති මාධ්‍යහමකටක්මින් ප්‍රකාශ කලා. එහි පලමු පපවර ලෙස කොළොඹ සහගම් පාදිිස්්‍රික් පරජනතාවට හෙටසිට එමකම යටතේ. වෂද බදීමට කටතු කරන බවයි එමහතා කියා සිටේ. ජනතාවට අකණ්ඩව औෂද ලබාදීම සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් විදිත් කරල තියෙනවා. සායනික රෝගීන් සඳහා, ඔළඹ සහ ගම්පහ දිිස්්‍රික්ක දෙකේ. හෙට දිනේසිට තැපැල් දෙපාර්තමේන්තුවේ සහයෝගේ ඇතිව औෂද නිවසටම ලබාදීම වැඩපි වෙලා කාරම්පරල තියෙනවා. ොඹබ සහ ගම්පහ දිස්්‍රික්ක දෙකේ. රජයේ රෝහල් වලින් මාසිකව තමන්ගේසායනවලදී බිහෙත් ලබාගැනීමට පැමිණෙන. ෝගගේන්ට හෙටදිනෙන් පසුව තැපැල් මාර්ගෙන් ඒ අවෂද ලබාදීමට කටේතුේ දෙෙනවා කොළඹ සහ ගම්පහදිශෂික දෙකේ සායන සඳහා සහභාගිවෙන වනං මාසිකව ක්ෂධ ලබා ගැීම සිදුකරෙනවාන. ඒ රෝහල් අමතලා පැහදිලි කිරීමක් කරගන්න පුළුවන් ජනතාවට අප සාහතිකයක් දෙන්න පුළුවන් ඔබ මෙතෙක්කල් ලබා ගත්තා අऔෂද ඒ විදිහටම නිවසට ලැබෙනවා කියන්නේ. සියලූ ෞඛ්‍යරක්ෂත ක්‍රමවේද අනුගමනය කරමින් උසස් පෙළවිභාග අද ආරම්භ වනා ගම්පාදි ත්‍රකේ ඇදර්නීතය ක්‍රාත්මක ප්‍රදශවල පදිංචිව සිටින වෙන දිස්ශත්‍රික්වල විභාගමධ්‍යස්ථනවලට අයත් සිසු සඳහා විශේෂ විභාගමධ්‍යස්ථාන දොළහක්ද පිහිටවාතිබෙනවා. ඇ ව විෂ ර්දශය නඇතේ මෙරඋසස් පල විභහගේ සහසසිසුන් තුන්ලක්ෂ හැදහස් අටසේ විසි හතරනකු සුදුසුම්ල බාසිටිනවා. මධ්‍යස්ථාන දෙදහස් හයසේ හතලිස් අටකදී විභාග පැවැත්වවා වෙන දිස්්‍රික් වල ගෙනම ලබනගම්පහ දිස්ත්‍රික්කේ පදිංචිසුන්ට විශෂිත විභාග මද්‍යස්ථාන දොළහක් ගම්පා දිස්ත්‍රික් තුළල පේටවාතිබීම විශේෂත්වයක්. මේ රජය ගත තීරය ගොඩක් හොඳයි විබහයි කල්ඩාව නැතිගෙන හොඳ මේ පාර දෙපාර කල්ඩමන එනිසා මානසික විඩරෙන් හිටියේ මේ පාර හොඳර ලිය ගත්තා සෞක්‍ය පවසක ඔක්කම තියල දිබ්බයිස්කෝලේ ප්‍රශ්යක් වුණේ නෑ කිසිම. අද පිරිවවා සෝක්‍ය අරක්ෂ හරන ගමන කරලා කොරන කියල බලතු රජේ මෙහම කල් පහ කරන්නතුව තිබෙක හොඳයි මකර අපත් පාඩන් කලන්න නැතන තත් පහකරොත් විෂ කරනු මතගේ හිටින් නෑ මේ පැපිස්ක නත්ම්. හගමදසාන්න පහිටුවීම ඇතුළු සියලු කටයුතු සෞඛ රක්ෂිත ක්‍රමවේදයන්ට අනුවසිදුකර තිමෙනවා විභාගන්ට මුහුණදනෙස සුන්දේ සම්හන්දය දැනුවත්කිීමටයිටයුතු කෙරුණ. සස්පල විභගයට සහභාග වනසුන් සඳහා විශේෂ දුම්රය පහසුකම් සැලසීමටද දුම්රේ දෙපාර්තමේන්තුව කටයුතු කතිමෙනවා විභාගය සම්හන්ධයෙන් යම් ගැටලුවක් වෙනම් දනමය ඒ කළ හා ෂණනික ඇමතු මංගේ ෝ බිඳුවයි එකයි එකයි දෙයි, හත්යා සූ හතරයි දෙසය අට බිंद එකයි එකයි දෙයි හත්සිය අසූ හතරයි පන්සති හත යන දුරකතनाංකෝේ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දිය හැකි. ඇදරි නීතිය පවතින ප්‍රදශවල උසස් පෙළ සඳහා පෙන සිටිනසි සුන්ට, එම ප්‍රශතය ඇද්‍රීති බලප ක්ලෙස භාවිත කල් හැකි බවයි පොලිසිය නිවේදනය කළේ. ජාතික බෝව නිරෝග විද්‍යාතනයේදීද කොුණ අසාධිත සිසුන් දෙදනෙකු අද දිනේ උසස් පළ විභාගයට මුහුණ දුන්නා. කදකාඩු හා පපුූනක් නිරෝධයන මධ්‍යස්ථානවල නිරෝධහ නිවන සිසුන් තුන් දෙනෙකු අද උසස් පල විභාගේයට මුහුණ දුන්න. ඒ සෙමන පිටිය ප්‍රාථමික විද්‍යාලයේ පිහිටුවාතිබෙන විභාග මධ්‍යස්ථානකද. අද ට ලබනම සහය මඩදාතාතෙක් උසස් පෙළ විභාග පැවැත්වීමට නියමිතයි. මෙ අතන සෞඛ්‍ය මාර්ගෝප දේශවලට අනුව උසස් පිළ විභාග අධදිනයේදී සාර්ථකව පැවැත්වීමට හැකි වූ බව විභාහක කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. මේ විභාගේ සඳහා පෙර සූදානම හැමන්සේකම තිබුණා අද දිනේ විාගේ සාර්ථගන්ධමින් පැවත්තා ගැනීමට හැව වුණ සාමාන්‍ය වශයෙන් සුළු සංකයාවක් හැරෙන්න්නට සිසුන්ගේ පැමිණීම ඉතාම සාර්ථකයි. විශේෂ වූ මධ්‍යස්ථාන දොල්හා ක්‍රියත්ම කර නිරෝදායන ඇන්ද්‍රනීතිය පැවිති පොලිස් වසං වල පදිංචි වන සිසුන් සඳහා ඒකටයුත්ත සාර්ථක වුණ සෞඛ්‍යයාරසිට වැඩපිළවෙල යටතේ සිසුම් විභගසාලාාවවට ඇතුළිව යනනාදිය සිදුවන හතයි තියවෙනවට සියලුම සිසුම් විාගමධ්‍යස්ථන යंगවීම සතුට कारරණයක් විभाගයට පැමණීමේදී ඔ වරණ පලදග තිබුණයි අප ොදෙස්ති තු දැඩිලෙසම භभाග අවසං වෙලා නිවසට යනකොටත් ෙමුකාවරණ පැලදීම इस දු බව වාර්තාාවවා ඉදිරි දින ගණනාව ඉතාම සාර්ථක විभाගේ පැවත්වීමට අප හැ क्या වෙල बේ. ්‍යපතිය මර්තනය සහ තෞදුරට ගතයුතු ක්‍රියාමාර්ග සම්හන්දයෙන් කැබිනිෙට මණඩල රැස්වීමේ දී දීර්ග ලෙසසාකච්චා වූ බව අමාතේ එස්සෙම් චන්ටසේන මහතා පවසන බා. කැබිනෙට රැස්වීමෙන් අනතුරුව මධ්‍ය වෙත අදහස්තක්ව මිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහ. ද අපි විශේෂයෙන්ම කොරෝන වසංගතියට සාර්ථක මෝනදැන් කොම තිය කාරය පිලිබඳ විශසාකච්චාර පුලුවන්තරම් සමාජකතව නැතිවෙන් රෝගේ ලක්වාගන්න කඩයතු කරන්න ක ක ම පදෙ න්න ැම ට ම රු සම්පර්ු සයෝගල බදීලා ලුවන්තර එක්මනින් දුර කොරන්ට අශ්‍ය කටයුතු කරන්න සයෝග ලබා දෙන්න කෙල දම කි. නැවත පන්දහන්න කටයුතු කරන්න ඇැත. නැහම දෙයක් න තිම රට වහල්ලනෑනි සම්පූර්ණම දියුණු රටවල්වලට ගඩිය තම හොද තත්ව අපේ රටේ තියෙනවා. අපේ රටේ ගොරනාව සංගතය පිළිබඳව අපි මූනණදුන්න ආකාරය තම සාර්ථකයි. සහ ජෝජනාව ජ තව දන නැ හ අපි නම්බර මාසේ ගනවාන අයවය ඒ අයයිද තමයි අප දව සිියක් වරට සමර්තන කටයතු ජනතාවට සහන දන සිියල්ලම ලබදන්නේ. දිියද ට මුොල් රට මදන න්න න න ඇද නීති දාන ෙසි සේත්ම කතතාකරත්න දරන දානට රජය හැට බලාපොරත්තුකුත්නෑ එම ඇදරිනීසිේ දාාන තර විසා තත්වකරට පත්වල ඇත්ත නෑ හ විසති බාලමේතු විශවේ ද දිරිපාත් වන කතාායගතු ්‍රේෂ්ාතිකන තින් දුව ට පස හකිඉක්ම ඉදනයා කරන් අප විස්ස පාලිමේත්‍ර ල සමත කරන්න බලාපපුරත්ව. යහපාලන රජය සමයේ හම්බන්තට ලංකා ලුණු සමාගම, රෝපියල් බිලියන එකසි හැත්තයවක අලාභයක් සිදුව ඇති බවට එහි ෘතිය සමිතිය ඇතුළු සමස්ත සේවකයන් චෝදනා කරනවා. හම්බන්තොට ලුණුසේවා සමාකමේ මහ පරිමාණය මුල්ල්‍ය වචාවක් සිදුව ඇති බ පවසමෙන් එම සමාක මේ සේවකින් හබන්තුොරදී උද්ඝෝෂණයක නිර්ත වන යාාපාලන රජයේ අමාතරයකු ූ සජිත් ප්‍රේමදා සමහතා පත් කළ විදායික අධ්‍යක්ෂ ඇතුළු අධ්‍යක්ෂ ණ්ඩලය මෙම මුල්ල්‍ය වංචාපත්‍යය වගකිව යුතු වයි. එහි පාලනති කාරය පවසන්න. ඇ ා ආඩුවෙන් පුදතලම ගෙනන දන මහ විල් ුන් ගයක් පිකවරුදන්න අපේ ලු දර හොද එකක ු ලු කරදයක්ක්වත් බට ගෙනල්ල ලොකුගානට ගෙනාව කියල පෙන්නලා සල්ලි අරගෙන ඒකාලෙේ මාධ්‍ය කවරල ඒගන කතා කරලන්න. නමුද දැනට පි ජක ර ද දන පරීක්ෂ යටටක න ආඩුවෙන් ද ට හදන්න. කවුදෝ ඒවා වහන්න යනවා අපි මේ කරගයන ව්‍යපාරය. පුත්තලම් ප්‍රදේශයේ ලියුණු සමාගම්මකින් අඩමුදලට ප්‍රමිතිීන් තොර ලොුණ මට්‍රික්ටන් දාතුන් දහසක් මිට ගෙන අදාල වංචාව සිකර ඇති බව ඔවුන් පෙන් වාතිතෙනවා. සමකමයේ ජාතික සේවක සංගමේද මෙම පල වචාව සිදදු ඇති බවත දගෝෂ නයටටෙක්වමින්, ප්‍රකාශ් කිරීම දවශ ත් ය ල ච දත්ව ර අදක්ෂ මන්දල ගත් වැද ක්කුට ු ගෙල් න එකකට අදක්ෂ න් ලව ක්ෂ දරන අදක්ෂනන්ල පත්තිික තට නී රගන්න අපි ඉල්ලිමකර ොකද මේවෙලා ආතර ව එක පුතුලම ඉන්න ේ අත රකගන්න පවති ඩ ඇල්ල කට රරික්ෂ පාත් ේකය ප ද. දල ඉල්ි ප අනනාරයකර. මහනුවර නගලසීමාවේ අවධානම් තත්වේ පවතින ගොඩනගිලි සම්බන්ධයෙන් සොයා බැලීමට මධ්‍යම පළත් අනුකාර්වරයා පත්කළ කමිටුවේ වාර්තාව බහරදීම අද සිදුකරුණා. මහනුවර භූවැලිකට ප්‍රදේශ, පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටි, කුඩා බෙලිඳියක හා දෙමාපියෝල ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් පසුුවයි මෙම කමිටුව පත් කෙරුණේ. ධිම පළත් ආ්ඩුකාර නීතික්ඥ ලිත්‍යු ගමගේ මහතාපත් කළ කමිටුව සති තුනක විර්ශණකාලයකින් පසුව මෙම වාර්තාාව සම්පාධනය කරති වෙනවා. මහනුවර ආ්ඩුකාර කාරයායේේදී ආණ්ුකාරවරයා වෙත්ත ඒහරදීම අද සිදුෙරුුණා මහනුවර බූවැලික ගිලා බෙීමට ලක් වූ ගඩනැගිල්ල ඉදි කිරීමේදීද නියමිත ප්‍රිතිය නොැති බවයි මූලික විර්ශණවලදී හෙලිබුණේ. භූවිද්‍ය හා පතල්කැනීම් කාර්ංශ සඳහන් කළේ මෙවැනි පස්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී. අනුගමනය කළතු ක්‍රියමාර්ග සම්ූර්ණ ක ොති බූ බයි. නරුMA වික්ම සිංහ හතාගේ සභාපතිවයෙන් යුක්තව පත් කර ඇති මෙම කමිටුවට, මහචරයBSABේකෝන් මහත ඇතුළු සමාජකින් විසි පස් දෙෙකු ඇතුළත් වන. මහනුව නරේ තෝරගත් ගඩනැගලි විසක් පාදකර ගනිමින් විර්ශණ සිදු කරනු අතර අවදහනම් මෙම දැඩි අවදහනම්ට මේ පතින ගොඩනැගි හඳුනාගන තිබෙනවා. අවිදිම හා අනරක්ෂිත ගොඩනැගලි සම්බන්ඳෙන් ගහැකි ඉදිරිපියවර මෙන්ම නිගමනයන් මෙම වාර්තාවෙන් ලබාදී ඇති බවයි කමිටුව සඳහන් කළේ. තියෙන කරුණු අත්්‍යයනය කල්ලා. හැකිමන ඒ සඳහා ගතයුතු ක්‍රියා මාර්ග ඉදිරියේද ගැනීම සඳහ අපි පියවර ගන්න. ඉම්පස්සේ මහනුවර නකරසීමාවේ තමේ ගොන්නකිල් සම්බන්ධය තියන ගැටලු නිරාකරණයකිීම සඳහත්. නිවැරදි ක්‍රමවේදයක් අවුණුගමනය කරමින්. ඉදියේදී සැලසුම් මනු මත කිරීමත් ගොන්නකිලි සුපීක්ෂණය කිරීම සඳහත් අපි වැඩපිළුවක් ඉදිදී සාකච්ඡාවෙනවා. ුද ජයග්‍රහණය සඳහා විශාල දායකත්වයක් සැපිිය, රාජ්‍ය බුද්ධිේ වත්ම අධ්‍යක්ෂ, මේජර් ජන්ඩාල් සුරේෂ සලේ මහතාව පාසුගිය යහපාලන රජය රාජ්‍ය නොමන සංවිධාන සමඟ එකතු වී සිරගතකිරීමට උත්සාහ කළ බව හිටපු ජනාධිපති මෛත්‍රපාල සිරිසේ මහතා පවසනවා. පස්කු ප්‍රහර පිළබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිස මහමුවයේ අද දෙවන දිනට අත්සාක්ෂිලපාතිමින්, හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා. හිටපු ජනාදපතිවරයා වැදරටත් කියයාාසිතේ දහස් දහ අටවර්ශ ඔක්ටොම්බර් බස ඇති වූ බල පෙරලියෙන් පසු ජනාධිපතිවරයාගේ උපදදිස්ක්‍රාත්මක නොකරන ලෙස ඒවකට අක්්‍රමාත වනිල් වික්්‍රම සිංහතා නිලතාරීන්ට උපදිස්තීතිූ හයින්තවාදයට එරහිව තමන් කළ නෝග ක්‍රියාම කකනම උපවයි. ඔබ රාජානාකායාලෙස සිටි කාලේ තුළ ජාතික බද්ධ ප්‍රධානයා ලෙස කෞද කටයු කලයි. දෙදහස් පහලවුරුද්දේ අප්‍රේල් මාසේ. විසිව නිදා අමාත්‍ය මණ්ඩලේට සන්දේශයක් දිරිපත් කලාට පස්සේ. ්‍රමි පොලිපති සිසර මන්ඩස් මහත්්‍යාවව ජතික පුද්ධ ප්‍රධනය විදිට පත් කලා. ඔබ රාජනාකාවසිරි කාලේ තුළ විඩින් විට ආරක්ෂක ලේකම්වරුන් පස්දනක පත්කිරීමට සිදුවේ ඇයි. හේතු රාශ්‍යයක්තිය නොස්වාමීනි. ආරක්ෂකලේකම් කියන්නේ ත්‍රවිදහමුාව ආක්ෂක මාණ්ඩලික ප්‍රධහනි, සෙවි ආරක්ෂක දෙපාර්තමේන්තුව වැනි රට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධහන ආයතන ගණනාවක ප්‍රධහන පරිාල නිලධර්යක්. ඇතැම අවථාවලද යුදහමුදා නිලෑඇඳම ඇඳගත් අයිව පාලනයකිරීමට, ආරක්ෂක ලකම්වරුන් පත්කරපුවාම එම තැනත්තන්ගේ මානසික තත්වන් වෙනස් වෙනවා. ඇතැම් ලේකම්වරුන්ට බරපතල සෞඛ්‍ය ගැටලු පවා ඇති වුණා. ඒහේතුවන් මාරුකිරීම් සිද වුණා. නමුත් සෑම අවස්ථාවකදීම ආරක්ෂක ලකම් තනතුරට පත් කළේ. රාජ්‍යසේවේ ඉහළම සුදුසුකම් තියෙන නිලදහරිියෙක්. එසම එම ආරක්ෂක ලේකම්රුන් මාරුකිරීම සම්බන්ධින් යම් කරුණු දැක්වීම මාතය නොමැතිව සිදුකළ හිතු බව කොමිසමට දැන්නු හිට පුජාපතිවරයා එය ලිකිතව කොමිසන් සභාවිතරි පත් කළා. මෙම කොමිසහමුවේ මෙතෙක් සාක්ෂි ලබාදුන් රජ නිලදහරින් කියා තිබෙනවා වෙටි විට අරක්‍ෂක ලේකම්වරුන් මාරුකිරීම නිසා ජාතික ආරක්‍ෂම සම්බන්ධයෙන් කරනු දැනුවකිරීමේදී නිලදහරීන්ට ප්‍රායෝගිකව ප්‍රශ්න ඇති වුනාා කියලා. සෑම අගරවාදදිනක බුද්ධි සම්න්ධ කරන රැස්වීමක් පැවැත්වුණ. ඒක රජ බුදධස්සේවේ අ්‍යක්ෂ යුදහමුදා බුද්ධිධ්‍යක්ෂමටලි අ්‍යක්ෂ ත්‍රිවිදහමුදා ප්‍රධහනින් වගේම අරක්ෂක රාජ්‍යමතිත් සහභාග වනා. එහින්දා ආරක්ෂක ලේකම්මරුන් මාරුණයි කියලා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවේතු අංශ දැනුවත් වෙන්න ඒ බාධාවක් වුණේ නෑස්වාමීනි අනිත් අමාත්‍යංශ වලත් ලකම්මරුන් මාරුවෙනවා ඔබතුමා ඔහම කිව්වට මෙතන පරස් පරතා තියෙනවා. දෙදහස් පහළවට පෙර මේ අගරුවාදා බුද්ධි සම්බන්ධී කරන රැස්වීම අකණ්ඩව සතිපතා තිබිල තියෙනවා. ඔබතුමාගේ කාලේදීත් මෙම බුද්ධි සම්බන්ධී කරන රැස්වම් සතියකට වරක් පැවතුවා කියලා ඔබට තහවුරු කරන්න පුළුවන්ද. බුද්ධ සම්බන්ධී කරන රැස්වීම නො පැවැත්වුණු බවක් වාර්තාාවනේ නැහැ. කවුරුවත් මටහෙම දැනුවත් කිරීමක් කලෙත් නැහැ. එය අක්ඩෝ පැවැත්වු වයිනේ ගිය? ඒෙ ද රච අතේක සොිස් ජනරාලියේ ෙසින් නිදහස් පහලව වර්ෂය සිට දෙදහස්ද අටවර්ශය දක් අම සිපා අග රවාදන පැත්වයතු බුද්ධි සබන්ධිකනු රැස්වීම නිසි පරිදි පවත්වා නොැති බව හිට පු ජනාධිපතිවරයායට පෙන් වාසිතයා. එම වාර්තාව අධන කළ හිට පු ජනාධිපතිවරයක් කොමිස්ම හමේ සඳහන් කළේ. දැන්ව වාර්තාවලින්ම පෙනියනවනේ ඇයි මම විටින් විට ආරක්ෂ කලය කම්මරුන් මාරුකලේ කියලා. මම ආරක්ෂ කලේ කම්මරුන් මාරුකරපුයක සසාධාරණයි. සතිපා පැත්වයතු බුද්ධි සම්න්ධි කර රැස්වීමත්. මෝන් විදිමත්ව පවත්වලා නැහැ. එක බරපතල විදිහට වගකීම පැහැරහැරීමක් මේ සතිපතා පැවැත්වෙනවා කියලා මටත් බොරුත් තමයි කරලතියෙන්නේ. මස්සකට වරක් ඔබ ජේෂ්ට්‍ර නියෝජ පොලිස්පතිවරුන් සමඟ පැවැත්වා කියන විශේෂ රැස්තුවීමේදී අන්තවාදේ පිළිබඳව දැනුවත් කිරම්සිදන නැද්. මේ කාලේ වෙද්දී ස්ලාමන්තවාදී සංවිධහන විතරක් නෙවෙේ. සිංහල සහ වෙනත් ජාතීන්වල අන්තවාදී සංවිධහනත් තිබ්බ. මම නීතිහා සාමය අමාත්‍යංශය මගේයටතට ගන්න කලිනුත්. තිබිලතිනව රාජ ුද්ධසේ සහ යුදහමුදා බුද්ධි අධ්‍යක්ෂ මන්ඩලේ අන්තවාදේ ගැන මව දැනුවත් කලා ආරක්ෂ කවුන්සේදි කැබිනට් මන්ඩලේ මුස්ලිම් අමාතවරුන් ගොඩක් හිටපුනිසා ආරක්ෂක කවන්සලේ අන්තවාදේ ගැනකළ දැනුවත්කිරම් මැිෙනට මන්්ඩලේටත් දැනම් දුන්න මුස්ලිම් අමාතවරුන් හිටපුනිසා ආන්ඩු පක්ෂ ැස්වීම ලදදිත් මම උපදෙස් දුන්නා අන්තවාදී අදහස් මර්ධනය කරන්න කටයුතු කරන්න කියලා. ඔය කියන විදිහට උපදෙස් දීලත් තිබුණානම්? ඒයි දෙදහස් දහනාවේ අපේල් විසික දිවිෙන ස්ථාන අඩක බෝම විිවිරුණේ මම උපදෙස්දුන්නට ඇතැම් පාර්ශව ක්‍රාත්මක නොවෙන තත්වයක් තිබ. දෙදහස් දහට වුද්ද ඔක්ොබරමාස ආ්ඩු පෙලියෙන් පස්ෙේ ශ්‍රේස්ථාධිකරණය තන්දුවකින් රනිල් වික්‍රමසිංහ හත්තයා අය ආවට පස්සේ මම දුන්න උපදෙස් ක්‍රාත්මක වුණේ නැහැ. මම ජනාධීපතිවරයා හැටියට ලියවමක් ලිුවත් දිවිපාර්ශය රජයේ අනික්පාර්ශවය හිට පුරනිල්වික්‍රමසිංහ මහත්තයා මැති අමතිරන්ට නිලධහරන්ට උපදස්දීල තිබ ඒගේ ලි පිගන්න එපා කියලා. හිටපු ජාතිපතිවයාගේ ක්ෂී ලබාදීම සන්ධදිීමට ශ්‍ර ලංකා නිදහ පක්ෂ ියෝචනය කමින් මලකම් රාජමතදෑ සිරිජයි සේකර. අමත්‍ය මහින් දමරවේ සහ පාලමන්තුන්්‍ර සරෙන් රගවනය මහතුරු ෙක්ව සිටිය. එසේම මෙම ප්‍රහරමලාාවව වලක්වා නොගැනීමට අදාල වග උත්තරන් ලෙස නම් කර සිටින හිටපු අරක්ෂ කලක හමසිරි පනන්දු හිටපු පොලිස්පති ප ජ ජයිසන්දර සහ රජ ුදධසේ හිටපු අධ්‍යක්ෂ නිලන් ජයවර්ත මහත තු පිරික් පැ වෙන සිටිය. හ නි දැ ලබට පදාදා යනවා අයිති බදාය පස්සේ ක්‍රමා කර අතිබදාවස කතාර ෝ විිස දැන් විරසකය නමේදම ප්‍රහාරයට බලපෑවි ස සභාව පරි පරීක්ෂණ ගලින් ස්‍රයාග ඒකන ඔබතුමා සනම විරසක බලපා . ද ුපාන රා්‍රී ප්‍රධානපුුවත් ඒ සමඟගින් අවසන් ඔබට සුබරාත්‍රයක් අයිබුවන්